සුබ දවසක් හැමෝටම අද අපේ සංචාරය ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල එල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන දෙස්විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් වුණ එල්ල රොක් කියන ස්ථානයයි. මේ සංචාරයේ විශේෂත්වය වෙන්නේ සංචාරකයන් නිතරම ගමන් කරන ප්‍රසිද්ධ ජනප්‍රිය පාරට වඩා ටිකක් අප්‍රසිද්ධ හුඟක් අඩුවෙන් භාවිතා කරන හැබැයි යන්න ලේසිම පාරෙන් එල්ල රොක් වලට යන විදිහ ඔයාලට කියා දෙන එක. අපි මේ ගමන ආරම්භ කළේ වෙල්ලවායි ඉඳන්. වෙල්ලවායේ බදුල්ල පාරේ කිලෝමීටර් 27ක් විතර යද්දී අපිට එල්ල නගරේ හම්බ වෙනවා. ඊට කලින් එල්ල සහ වෙල්ලවාය අතරදී භාවනා එල්ලත් ඔයාලට එක බලා ගන්න පුළුවන්. අතර මේ තුඹක් ලස්සන පාරක්. ඒ නිසා එකට කෙදම යන්නේ නැතුව මඟ නැවතිලා පොඩි කඩේකින් රොටියක් කාලා තේකම් දීලා ලස්සන විඳලා යන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා බණ්ඩාරවෙල නගරය. බණ්ඩාරවෙල බදුල්ල පාරේ කිලෝමීටර් භාගයක් විතර යද්දී තන්තිරිය හන්දිය හම්බ වෙනවා. එතනින් දකුණට හැරිලා ඊළොයි පාරේ කිලෝමීටර් 5ක් පමණ දුරින් ඊළොයි ගම්මානය හම්බ වෙනවා. ඒ ගම්මානය හරහා රේල් පාරක් තියෙනවා. ඒ රේල් පාර ළඟින් තමයි මම ඉස්සෙල්ලා කිව්ව පාරවල් දෙක බෙදෙන්නේ. ප්‍රසිද්ධ පාරෙන් යනවා නම් හිල්ලොයට විතරයි වාහන යන්න පුළුවන්. හිල්ලොයෙන් වාහන නතර කරලා රේල් පාර දිගේ පයින් ගිහිල්ලා කන්දනගල තමයි එල්ලරොක් වලට යන්න ඕන. නමුත් අපි යන්නේ ප්‍රසිද්ධ පාරෙන් නෙවෙයි. හිල්ලොයේ රේල් පාර ක්‍රොස් කරලා මීටර් 300ක් පමණ ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා පම්පැත්තට හැදෙන්න පාරක්. ඒ පාරේ කිලෝමීටරක් විතර යද්දී අපිට හම්බ වෙනවා කුරුඳුගොල්ල ගම්මානය. ඒ ගම්මානයේ මැද්දේ තියෙනවා ලොකු බෝගහක්. ඒ බෝගහ ගාවින් දකුණට හැරිලා කැලේ මැද්දෙන් ටික දුරක් යනකොට අපිට හම්බ වෙනවා භාවනා මධ්‍යස්ථානය. අපි වාහනයක යනවා නම් ඒ භාවනා මධ්‍යස්ථානය ළඟට විතරයි වාහනයක යන්න පුළුවන්. එතනින් ඉඳන් පයින් කිලෝමීටර් 1.5ක් විතර යන්න ඕන එල්ලරොක් වලට. මතක තියාගන්න භාවනා මධ්‍යස්ථානයේ ඉන්න භාවනා යෝගී මිතුන් වහන්සේලාට බාධාවත් නොවෙන්න ශබ්ද නොකර නිමිත වෙන ස්ථානයේ පසු කරන්න අමතක කරන්න එපා. සංචාර විදුලිසක් මේ පාර භාවිතා කරන නිසා අතරමං වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා හොඳ කල්පනා වෙයි යන්න ඕන. වගේම කැම්පින් කරන සංචාරකින්ගේ හොඳම නවාතැන් පළක් තමයි එල්ලරොක් කියන්නේ. අපි දැන් ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඉන්නේ එල්ලරොක් මුදුනේ. ඇත්තටම එල්ලරොක් කියන්නේ ලස්සන view point එකක්. මීදුම් නැති දවසක ආවොත් ඈතින් පේන ලස්සන කඳුපන් ත්‍රික ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්ට එන අය තමන්ගේ ආරක්ෂාවත් මගේ ටීම් එකේ ආරක්ෂාවත් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙතන කිසිම ආරක්ෂක වැටක් නැහැ. බැරි වෙලාවත් නිස්සලා වැටුනොත් ලොකු අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්.
ඒ වගේම මෙතෙන්ට එන අයගෙන් එක දෙයක් ඉල්ලනවා මේ ලස්සන පරිසරය බලන්න විඳින්න නමුත් මේ පරිසරය විනාශ කරන්න එපා ඔයාලා අරගෙන ඉන හැම දෙයක්ම ඒත් අරගෙන යන්න වග බලා ගන්න ආසතහන් පමණක් තියලා යන්න කියලා මතක් කරනවා ප්‍රවලින් වලට හයිපින් වලට කැමති කෙනෙක් නම් ආයුතුම තැනක් තමයි ඇල්ලරුක් කියන්නේ එහෙනම් අපි තවත් දවසක හමු වෙමු ඔයාලා මේ channel එකට කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරලා තියාගන්න සුබ දවසක් නෝටමයි